හයි බොවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් අදත් මම ඔන්න ඔයාලට එක කොටසක් අරගෙන මතකයට හොඳම බෙහෙත 12 වෙනි කොටස. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ මෙවර අපොස සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න දුවල පුතාලට කොහොමද මේ ඉතිහාසයේ විෂය ඉතා කෙටියෙන් සරලව මතක තියාගෙන ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න කියන්න තමා මම මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතිහාසයේ විෂය ගත්තහම ගොඩක් අය කියනවා අමාරුයි කියලා නේද? නෑ ඉතිහාසයේ විෂය ඉතාලේසි විෂයක් මතක තියාගැනීමෙන් අපිට ඉතා සරලව පැහැදිලිව පිළිතුරු ලියන්න අපිට පුළුවන්. ඉතින් ඒකට මඟ පෙන්වන්න තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්නේ. එහෙනම් ඉතින් අපි වැඩිදුර කතා බහ නැතුව යමු. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් Wonder of History channel එක subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. හීන දකින්න ඕනි, හීන වෙනුවෙන් වැඩ කරන්න ඕනි. ඉතින් ඔයා උත්සාහ කරොත් ඔයාට පුළුවන් ආදරණීය දුවේ පුතේ. මොකද අපි උත්සාහ කරනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ නේද? ඒ සාමාර්ථය කරගෙන ඒ වගේ මනිතුෂයන් සියල්ලටම හොඳට මහන්සි වෙලා ඔයා වැඩ කරොත් ඔයාට බැරි වෙන්නේ නැහැ. ඉතින් මම මේ බෞද්ධ පුනරුදු ව්‍යාපාරය තමයි අද කතා කරන්නේ. ඔයාට මතකද ඔයා තුන්වෙනි පාඩමේ දිගද ගත්ත ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය. ඇයි මේ ජාතික පුනරුදය ඇති වෙන්නේ? අපි කතා කරා 1848 පැවති සටන නිමවීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් දිනා ගැනීමට කටයුතු කළ අවධිය. එතකොට අපිට මේකෙදී දැකගන්න ලැබුණා ආගමික හා ජාතික පුනරුදය වශයෙන් දේශපාලන උද්ඝෝෂණ පැවති කාලයක් තමයි මේ කාල පරිච්ඡේදය. එතකොට මේ කාල පරිච්ඡේදය තුල ඔයගොල්ලෝ දන්නවා 1850න් පස්සේ 1915 පමණ වනතේ ජාතික පුනරුදව ව්‍යාපාරවල කටයුතු ප්‍රමුඛව පැවතුණා. ඒ වගේම 1915 ඉඳලා 1948 දක්වා දේශපාලන උද්ඝෝෂණ මූලිකව පැවතුණා. ඉතින් මේ කාලයේදී මේ ජාතික පුනරුදය අපි ගත්තාම ජාතික පුනරුදයට සමගාමීව මොකද වෙන්නේ? මිෂනාරි කටයුතු ආරම්භ වෙනවා. ඉතින් අපි මේ මිෂනාරි කටයුතු පිළිබඳව කතා කරන්නේ නේද? ලේඛන මාධ්‍ය යොදා ගැනීම, දේශන මාධ්‍ය සහ අධ්‍යාපන මාධ්‍ය යොදා ගැනීම කියන දේවල් අපි කතා කරා. එතකොට මේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් ඒකෙදි බෞද්ධ පුනරුද ව්‍යාපාරය ගැන කතා කරද්දී ඔයාලට මතක ඇති පිරිවෙන් බිහිවීම ගැන කතා කරනවා. මොනවද බිහි වුණ පිරිවෙන්? හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පිරිවෙන් අපිට ප්‍රධාන වශයෙන් පිරිවෙන් තුනයි. මොකද මේක කෙටි ප්‍රශ්න වලටත් අහනවා. ඒ වගේම රචනා ප්‍රශ්න වලටත් අහනවා නේද? එතකොට පිරිවෙන් බිහිවීම ගැන කතා කරොත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි 1873 දී මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටවනවා. ඊටස් අපි රත්මලානේ ධම්මාලෝක හිමි 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටවනවා. ඊටසේ වලානේ සිද්ධාර්ථ හිමි රත්මලානේ පරම ධම්මජේතිය පිරිවෙන පිහිටවනවා. එංගොඩ පිරිවෙන් තුනයි, ප්‍රධාන පිරිවෙන් තුනයි කවුද පිහිටුවේ? කවුද මූලිකත්වය ගත්තේ? කොහෙද පිහිටුවේ? නැත්නම් මොන නමින්ද, කුමන වර්ෂයේද කියලා ඕගොල්ලොන්ට මතක තියාගන්න පුළුවා. ඉතින් මේක කෙටියෙන් මතක තියාගන්න ඔයාලට රචනා ප්‍රශ්නයකට හැව්වත් ඔයාලට මේක විස්තර කරලා ලියන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් මුද්‍රණාල පිහිටවීම. ඇයි පුතේ මුද්‍රණාල පිහිටවුවේ? ඕගොල්ලෝ දන්නවා බෞද්ධයන්ට මේ වෙද්දි තිබ්බ ලොකුම අඩුපාඩුවක් තමයි මුද්‍රණාලය. ඉතින් මේ වෙද්දි 1862 දී මොකද කරන්නේ? මේ ගාල්ලේ ලංකෝපාකාර මුද්‍රණාගාලය පිහිටවනවා. මේක තමයි බෞද්ධ පුනරුදයේ තවත් අවස්ථාව, විශේෂ අවස්ථාවක් වෙනවා. මොකද මීට පසුව බෞද්ධයන් විසින් රටේ විවිධ ප්‍රදේශවල තවම මුද්‍රණාල පිහිටවන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ බෞද්ධයන් විසින් පිහිට වූ මුද්‍රණාල, මොකද මේක බෞද්ධ පුනරුදයනේ නේද? ඒක නිසා අපි බෞද්ධ පුනරුද ව්‍යාපාරය නිසා තමයි බෞද්ධ යන් විසින් පිහිට වූ මුද්‍රණාල කියලා කතා කරන්නේ මෙතනදී. ඉතින් ලංකා බිනව විස්තෘත මුද්‍රණාලය
කවටකතික මුද්‍රණාලය, සුදර්ශන මුද්‍රණාලය සහ සරසවි සඳරස මුද්‍රණාලය පිහිටුවීම මේකෙදී සිද්ධ වෙනවා. ඉතින් අපි ඉදිරියට යද්දී අපිට මේ මුද්‍රණාලයත් එක්ක මොකද වෙන්නේ 1862 මේ වර්ෂයේ මුද්‍රණාල පිහිටවීමෙන් පස්සේ අපිට දෙක ගන්න ලැබෙනවා මේ බෞද්ධ ප්‍රකාශන මේ හරහා බිහි වෙනවා. හරි. එතකොට අපිට වැදගත් වෙන මොනවද අපිට වැදගත් වෙන්නේ? ලක්මිනි පහන, ලංකා ලෝකය, සරසවි සඳරැස සහ සිංහල ජාතිය සිංහල බෞද්ධයා කියන පුවත්පත් අපිට නැත්නම් සංගරා පුවත්පත් අපිට වැදගත් වෙනවා. ඉතින් මේත් එක්ක මොකද වෙන්නේ? ඊළඟට ප්‍රසිද්ධ වාද විවාද පැවැත්වෙනවා. ඔයාලා මේ බෞද්ධ පුනරුදය ගැන කතා කරද්දී මොකද ඊළඟ එක? ප්‍රසිද්ධ වාද විවාද පැවැත්වෙනවා. ඔයාලා දන්නවා ප්‍රසිද්ධ වාද විවාද ගැන අපි කතා කරද්දී මේ ආගම ප්‍රචාරය කිරීමට මිෂනාරි දේශන මාධ්‍ය යොදාගත්ත අයුරින් ඊට පිළිතුරු වශයෙන් මොකද කරන්නේ? බෞද්ධයනුත් මේ වාද විවාද මේ කරන්න පටන් ගන්නවා. ඉතින් මේකේ මොකද වෙන්නේ? මේ මිෂනාරි පූජකතුමල්ලා සමග වාද විවාද පැවැත්වෙනකොට බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේකට ප්‍රමුඛත්වය ගන්නවා. ඉතින් ඒ අනුව තමයි මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මූලිකත්තේ ක්‍රිස්තියානි පක්ෂය සමග පැවැත් වූ වාද විවාදවල පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය වංකඩුවේ සුභීත හිමි, පූජ්‍ය පොතුවිල ඉන්ද්‍රජෝති හිමි, පූජ්‍ය රත්මලාණේ ධම්මාලෝක හිමි වැනි උගත් භික්ෂූන් වහන්සේලාගේ සහය ඇතිව මේ වාද පහක් පැවැත්වුවා කියලා අපි දන්නවා නේද? ඔයාලා මේ වාද ටික මතක තියාගන්න ඕනි වර්ෂයත් එක්ක. ඉතින් මොකද්ද බද්දේගම වාදයේ මොන අවුරුද්ද ඇති වුනේ? 1865 දී. වරාගොඩ වාදයේ ඇති වුනේ 1865 දී. එතකොට ඔයාලා බලන්න බද්දේගම වාදයේ වරාගොඩ වාදයේ දෙකම ඇති වෙන්නේ 1865 දී. උදන් විට වාදය 1866 දී, ගම්පොළ වාදය 1871 දී, පානදුරා වාදය 1873 දී ඇති වෙනවා. ඉතින් මේ අතරින් ප්‍රසිද්ධත්වයට පත් උන වාදයේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවද ඔය පුතේ? පානදුරා වාදය තමයි 1873 දී ප්‍රසිද්ධත්වයට පත් උනේ. එතනදී මේ වාදයේදී බෞද්ධ පක්ෂය වෙනුවෙන් කවුද වාද විවාද කරේ? කවුද? පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සහ ක්‍රිස්තියානි පක්ෂ අතර වූ කතා ඇතුළත් පොත් කියවීමෙන් පැහැදුණු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණීම සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරමු බෞද්ධ පාසල් ඇතිවීම. අදනේ දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා සමහරට ඔයා ඉන්න පාසල වෙන්න පුළුවන් නේද මේක? මේ වගේ විවිධ පාසල් ඇති වෙන්න පටන් ගන්න. මොකද බෞද්ධ පාසල් පිහිටුවීම අපි ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් උගත් නැමේ භික්ෂූන් වහන්සේලා වගේම අපිට උගත් පිරිසක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. කවුද? පළවෙනි අපිට හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා, පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය රත්මලාණේ ශ්‍රී ධර්මාලෝක හිමි, පූජ්‍ය වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දෝන් කරෝලි සේවා විතරණ. කවුද දෝන් කරෝලි සේවා විතරණ කියන්නේ? අනගාරික ධර්මපාලතුමාට. හරිද? ඊවසේ අමාරිස් ද සිල්වා බටුවන්තුඩාවේ මහතා, දෝන් ස්ටේපර් සේනානායක මහතා, අනගාරික ධර්මපාලතුමා ජෙරිස් ජේමිස් ඩීඑස් මහතා අපිට අඳුනා ගන්න පුළුවන් වෙනවා.